මට මුලින්ම කියන්න සබී වූ අපි ගිය සතියේ නතර කරේ මේ පාසලේ සිටින පුද්ගලයන් නේද පාසලේ සිටින පුද්ගලයන් නේද අපි නතර කරේ ඔව් සර් හරි අපි වචන කීයක් කතා කරාද හතරක් ආ හතරද හතරනේ හතරද තුනද लक्षी वचन किया कथा करा दे हतरा कथा करा सर हतरा कथा करा नहीं दे हरे अभी है ना इतने बड़े ठीक है अब पटांगा हरे पुत्र देंगे वाला टेस्ट स्क्रीन निकाल शेयर करना हाँ अदाल पार्ट में तो निर्माण ही करो ट्यूब पे कर हरे बाला හරි බලන්නකෝ දැන් අපි ගිය සතිය තුල ඔයාලත් එක්ක කතා කරා පාසලේ සිටින පුද්ගලයන් සම්බන්ධව පන්සලේ නෙමෙයි පාසලේ හරිද පන්සලේ සිටින පුද්ගලයන් ගැන තමයි අපි ගිය සතියේ පාඩම අපි කතා කරේ ඉතින් ඒකට අපි වචන ටිකක් කතා කරා පළවෙනි වචනේ විදිහට කතා කරේ පුතේ අධිපර ඉදුහල්පතිතුමා දැන් මට කියන්න මේ අදම පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවද අදම පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවනම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න අදම පන්තියට ඒ කියන්නේ අදම ये साथी संबंधों भी अदम पांडे के संबंधों में दरों इन्होंने हैंड रेस एक दान हैंड रेस एक दान को दे आप देखा अतुल्सन ने पाह हैंड रेस एक दान लोगों अदम संबंध वेच दरों इन्होंने हैंड रेस एक दान ला हरे इन्होंने हरे तग्गाला वेगिंग हरे दे तग्गाला वेगिंग मात्र का अवलिया गमो पासले सिटी ने වැඩකරන වේගෙන් ළමයි වේගෙන් වැඩ කරන්න ඕන හේතුව දැන් අනිත් අය මාත් එක තරහ වෙනවා මේ කට්ටිය මට ඔරවනවත් එක්ක දූල ටික මට දැන් ඔරවනවා හරිද අද සර් අපි ආවේ අලුත් දෙයක් ඉගෙන ගන්නනේ එහෙම කියලා ඔරවන්න ඉපා ඉතින් අනිත් අයත් අපි ගොඩ දාන්න ඕනනේ හරි මාත්‍රකාව දා ගන්න පාසලේ සිටින පුද්ගලයන් අෆා අෆා ආ උංගල් ඌරේදු උංගල් ඌරේදු मुस्लिम सिंह लियान එනම් ප්‍රශ්නයක් නැහැ මම අර බැලුවේ මේ මාත්‍රකාවේ මම අර බැලුවේ මේ අවසරේ පන්තියේ ඉන්නවා මේ සිංහල අකුරු ලියන්න බැරි දරුවෙක් ඒක නිසා ඇහුවේ හරි ප්‍රශ්නයක් නැත්නම් අග්ගල් ලියා ගමු පුතේ පාසලේ සිටින පුද්ගලයන් අපි ඔක්කොම හදාගන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ නේ අග්ගල් මාත්‍රකාව ලියා ගන්න පාසලේ සිටින පුද්ගලයන් උදුලි උගල් ඌරේ දූදුලි गालकांदे से गालकांदे उंगल पाठशाला में पैर इन्ने बापे असनावत मां कनिष्ठ विद्यालय सारिया सारिया नल्ला दू हरे मात्र का वलिया का न पास ले सी थी ने खुद गले यान देंगा नित्ताय मटो औरवान निपा अलुक पड़ पड़ साथी के नगर नावे के लग औरवान निपाई थी हरे सामारे मटो औरवानो आयरा गिल्ला दू හරි බලමු අපි පාසලේ සිටින පුද්ගලයන් මාතෘකාව පළවෙනි වචනය අධිපර් විදුහල්පතිතුමා මේකෙන් ලියමු පුතේ මේකෙන් ලියන්න අධිපර් විදුහල්පතිතුමා මේ කතා කරපු වචනයක් ඒ නිසා ඉක්මනට ලියා ගන්න අධිපර් විදුහල්පතිතුමා
අධිපර් විදුහල්පතිතුමා මේක ප්‍රශ්නයක් නෑ ඉතින් වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරලා දිනවා වීඩියෝ එක බලන්න පුළුවන් නමුත් කමන්නෑ දැන් මේක ලියලා ඉවර අය ටක් ගාලා මේ පාඩම් කරගන්න දැන් අපි ගිය සතියේ කතා කරපු වචන හතරක් තියෙනවා ඒ හතරම පාඩම් කරගන්න ඕන ළමයි අධිපර් විදුහල්පතිතුමා අධිපර් විදුහල්පතිතුමා අධිපර් විදුහල්පතිතුමා අධිපර් විදුහල්පතිතුමා අධිපර් විදුහල්පතිතුමා හරි දෙවනි වචනය ලියාගමු පුතේ ආසිරියර් ගුරුතුමා ආසිරියර් ගුරුතුමා ලියපු අය ඕනේ නේ හරිද ලියපු අය ලියන්න එපා ලියව නැති අය විතරක් ලියන්න ආසිරියර් ගුරුතුමා ආසිරියර් ගුරුතුමා ඔය හොඳට පාඩම් කරගන්න හේතුව තමයි ඔයාලා දැන් පේපර් ලියන්න තියෙනවානේ මේ පේපර් වලට ඔය වගේ වචන දානවා ඉතින් ඒක නිසා මේ වචන ටික පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගන්න බලන්න දෙවනි වචනේ ආසිරියර් ගුරුතුමා තුන්වෙනි වචනය මානවන් ශිෂ්‍යයා මෙතන මේ ලියපු එක වැරදි හරිද මවුගස චෙක් කරන්න තමයි ඔතන ඔයාලට දීලා තියෙන්නේ දැන් ශිෂ්‍යත් විභාගයේ පාස් වෙන්න නම් ඔක්කොම හොඳට පුළුවන් වෙන්න ඕන මවුගස ටික ඊළඟට පරිසරය ඊළඟට ගණිත ගැටලු ඉංග්‍රීසි ඔක්කොම පුළුවන් වෙන්න ඕන ඉතින් අපි ඔක්කොම මෙතන ඔළුවට දාන්න ඕන නිසා තමයි ඔය වගේ මවුගස කොටස් වරදීර දාන්නේ ඔයාලට ඒ නිසා හොඳට පාඩම් කරගන්න ශිෂ්‍යයා ලියපු හැටි වැරදි ඔතන ඔතෙන්ට එන්න ඕන වෙන අකුරක් ඒක ඔයාලා හිතලා බලලා දාන්න හේතුව මේ ශිෂ්‍යත් විභාගයේ ලේසි නෑනේ පාස් වෙන්නනේ ඔක්කොම සූදානම් වෙන්නේ මානවන් ශිෂ්‍යයා ඉක්මනට ලියන්න මානවන් ශිෂ්‍යයා මානවන් ශිෂ්‍යයා හරි අනිත් වචනේ ලියා ගන්න මානවී ශිෂ්‍යයාව ඒකත් වැරදි හරිද මව්බස කොටස චෙක් කරන්න ඕන නිසා තමයි එතන පරද්දලා දීලා තියෙන්නේ උකට ඕවා අල්ල ගන්න නැත්තම් පේපර් වල කොච්චර ලිව්වත් වැරදි හරියට ලියලා නැත්තම් වැරදි පුතේ හේතුව තමයි ඔබ දන්නවනේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ ඔක්කොම චෙක් කරන්න දාන විභාගයක් ඉතින් ඒ විභාගයට මව්බස පරිසරය හැම දෙයක්ම අල්ලනවා චෙක් කරනවා ඉතින් ඒක නිසා උඹට අපි හැම දෙයක්ම ඔළුවට දා ගන්න ඕන ශිෂ්‍යයාව හරි ශිෂ්‍යයාව මානවී ශිෂ්‍යයාව මානවී ශිෂ්‍යයාව මානවී ශිෂ්‍යයාව හරි ඔය වචන හතර තමයි පුතේ අපි ගිය සතිය තුල කතා කරේ අද අපිට තියෙනවා තවත් වචන දෙකක් මෙතන කතා කරන්න අපි ටග්ගාලේ වචන දෙක කතා කරලා අපි යමු ඉදිරි වැඩ ටිකට හරි අද සියලුම දරුවන්ට මම කතා කරන්න chance එක දෙනවා වචන ටික මට ලස්සනට කියන්න ඕන නැකිටලා ඉතාමත්ම ලස්සනට උච්චාරණය කරන්න ඕන දැන් ඉතින් හතර වසරේ කියලා කියන්නේ ඉතින් වචන කියවන්න නම් පුළුවන් වෙන්න ඕන නේද හතර වසරෙන් පහ වසරට ඇවිල්ලා ඉන්නේ පහ වසරට ඉද්දී වචන ටික නම් පුළුවන් වෙන්න ඕන කියන්න ඉතින් අපි ඒ ටික හදාගමු අඩුපාඩුවක් තියෙනවා නම් හරි බලන්න පස්වෙනි වචනය පුතේ නන්බන් යහලුවා හරි
දැන් මෙතන ඉඳන් ලස්සනට ලියා ගන්න දිනේ දා ගන්න දිනේ දාලා ලස්සනට වැඩ කරන්න පුරුදු වෙන්න පස්වෙනි වචනය නන්බන් යහලුවා නන්බන් යහලුවා ආ මනුක ඉන්නව නේද මං හිතද මනුක නැහැ කියලා නන්බන් යහලුවා නන්බන් යහලුවා පස්සෙනි වචනේ ලියාගන්න පුතේ නන්බන් යහලුවා පස්සෙනි වචනය නන්බන් යහලුවා හරි දැන් ගිය සතිය සම්බන්ධ වුණ අය දන්නේ නැහැ කොහොමද වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්නේ කියලා අනිත් අය නම් දන්නවා ලස්සනට රූපයක් අඳින්න ඕන සර් ඇඳලා තියනවා වගේම හරිද ලස්සනට රූපයක් ඇඳලා ලස්සනට පාඩ කරන්න ඕන හරි ඔයාලගේ යහළුවෙක් මේ අහන්නකෝ ගෑනු යාළුවා අඳින්න බෑ හේතුව තමයි මෙතන තියෙන්නේ නන්බන් යහළුවා කියලා ස්ත්‍රීලිංග පුරුෂ ලිංග මාරු කරන්න එපා ළමයි ඔන්න ඕවා තමයි වැරදි හේතුව තමයි මගේ ඇකඩමිය තුළ මම ප්‍රශ්න පත්‍රයක් පැවැත්වුවා ගිය වර්ෂය තුල උගන්වන පළවෙනි පාඩම ඉතින් මේ පාඩම තුල දරුවෝ ඔක්කොගේම වගේ වැරදි නන්බන් කියන එකට ලියලා තියෙන්නේ මිතුරිය නැත්නම් යෙහෙළිය ඊළඟට රූපේ ඇඳලා තියෙන්නේ ගැහැණු යාළුවෙක්. ඉතින් ඒක නිසා ඔය අඩුපාඩු හදාගන්න. හරිද? නන්බන් යහළුවා ලස්සන රූපයක් අඳිනවද? හරි. නිමේෂා නිමේෂා හරි. නිමේෂ මට කියන්න පුතේ මේ මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන මොන නයන්නද? මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන මොන නයන්නද? मट कि අපා සොලුගල් අපා මෙතනට දන්තජ දන්තජ මෙතනට අනුදජ මෙතනට මූර්තජ මූර්තජ මෙතනට මූර්තජ මෙතනට දන්තජ දන්තජ අනුදජ කියන්න මත ඕවා विभाग ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. ලියාගෙන ටග් ගාලා පස්වෙනි වචනය නන්බන් යහලුවා. ලස්සන රූපයක් අඳින්න ඕනේ. සර් පොත් බලනවා. ලස්සන රූපයක් ඇඳලා පාට කරන්නත් ඕනේ. මතීෂ තීක්ෂණ. මතීෂ තීක්ෂණ. උංගල් ඌරේදු. මතීෂ ගම කොහෙද ගම කොහෙද උංගල් ඌරේදු මතීෂ මේගහ කිවුල මේගහ කිවුල උංගල් පාඩශාලේ ඉම්පේර් එන්නද පාඩශාලේ පේර් බ මේගහ කිවුල ප්‍රයිමරි ස්කූල් ප්‍රයිමරි කෝල්
ලියන්න පස්සෙනි වචනය නන්වන් ජහලුවා ලස්සන රූපයක් අඳින්න ඕන රූපෙන්ද ලස්සන පාඩ කරන්න ඕන අයියෝ උදුලි හොඳයි තව ටිකක් ලොකු වරන් අඳින්න ඕන සර පේන්නෙත් නැහැ ලෝභ වෙන්න බෑ හරිද ඉගෙන ගත්තී ලෝභ වෙන්න නැහැ ඊළඟ රූපේ ලස්සනට අඳින්න ඕන ලොකුවට නන්වන් යහලුවා නන්වන් යහලුවා නන්දනි යහලුවා ලස්සන රූපයක් අඳින්න හොඳයි ලීලක්ෂි නියමයි ලීලක්ෂි සහස්‍රි විශාතේ පාසල අක්කට විහිළු කරන්න ඕන හරිද ලීලක්ෂි අක්ක පාඩම් කරනවද නැත්නම් නිදිද ටීවී බලනවද ආ ලීලක්ෂි අක්කි බත් කනවා मनुक पाट कर मनुक හොඳයි මිදුල මිදුල සිතරු හොඳයි සිතරු මිදුල උඟ ලූරේදු මගුරං කඩවල මගුරං කඩවල සරි උඟ පාඩශාලයෙන් පෙර පාඩශාලයෙන් පෙර හොඳයි සදීව් මගුරං කඩවල විද්‍යාල පාඩශාලේ ඔයි පං කරමු ළමයි लंकर සිංහල එහෙම අමාරුවක් නැහැ නේද ලියන්නේ හේතුව දැන් අර මම මුස්ලිම් කරෝ සම්බන්ධ වෙනවානේ අපි මුස්ලිම් දුල පුතාලා ඉතින් ඒ ආයත සිංහල පොඩ්ඩක් අමාරුයි සමහර වෙලාවට දැන් අපේ ඉන්නවා මේ නම මේ මොහොමඩ් කියලා එයා ඒ ඒ දරුවට මේ සිංහලෙන් ලියන්න බෑ මාර ප්‍රශ්නයක් නේ නමුත් මට එහෙම කියලා අතරින්දත් බෑනේ මම පන්තිය පැය දෙකේ වුණාට පස්සේ වෙනම විනාඩි 40ක් තියාගෙන දෙමළෙන්ම කියලා දෙනවා මේකේ තේරුම මේක මේකේ තේරුම මේක කියලා එහෙම තේරුම අපේ සිංහල දරුවන්ට කියන්න ගත්තොත් දෙමළත් එපා වෙනවා. හරිද? ඒ දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මොහොමඩ් දෙහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ දෙමළමනේ. ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක නිසා. ඒකම බැලුවා අකුරු. ප්‍රශ්නයක් නැහැ හොඳයි. හරි. දැන් රූපේ ඇඳලා ඉවරය අලුත් පිටුවක් අරගෙන උඩ රූලේ ලිව්වා නන්බන් ඉරිකැලක් යහලුවා කියලා ලියලා රූලක් කර රූලක් පිටුව බෙරෙන්න ලියන්න ඕන වචනය හොඳට කියවන්න ඕන. හොඳට කියවන්න ඕන. හරිද
अभी ईलंग पैर ईलंग पैन तंग विनाडी हतली है वैध कराने को ते वाला टक किया वांडा दीला बालांडो वाद करना वैध ठीक है एक निशा सीलों के नाम कैमरे कौन करेगा ना माइक के कौन करेगा ना वैध ठीक कराना पोर्ट दुवे ना एआई के इतने हमें चांस के देने खता करा अरे एक बोटा पोर्ट दुवे ना खता आगे ना बोटा किन्ने देने कैमरे कौन करेगा ना तारुकर तारुकर उंगल लूर रही तो तारुक है कबई कने उंगल पाठशाला इन पेर निकट आमिग में पाठशाले अरे ये सब ये पांडवी का संबंध ना होने अभी तो पांडवी का संबंध होने इतिहास पांडवी इतिहास पांडवी ये तो सर हाँ पांडवी इंडिया का सर माता का नहीं हर कमान नहीं कमान नहीं कमान नहीं होता कंटिक करा पिटुआ पीरेन लिया नॉन लमाई उधर तक किया किया लिया नॉन पिटुआ पीरेन ओ उदुली लिवा दे मुको तो बाड़ी की नहीं दिनी उदुली आ उदुली बाड़ी की नहीं दिनी बस यार लिरुक किन लगा ये वो कड़वले गिरगाने थी कैम हो जाने ना बड़े करने लमाई शिष्या ते पास करने लमाई कैम भी हो जाने ना ගණකණ්ඩාව විතරයි ඔක්කොම කැමති ඉනි ශිෂ්‍යත්ව පාස් වෙන්න සමහර දරුවෝ ශිෂ්‍යත්ව පාස් වෙන්න නිදාගන්නෙත් නැහැ හරිද ඒ තරමට වැඩ කරනවා මම හොඳම උදාහරණයක් කියන්නම් මාස් එක වැඩ කරනවා මේ හතර වසරේ කියන්නේ මේ ඔයාලගේ දරුවන්ගේ වයස නයි මේ අවුරුදු පහ වසරේ ඔයාලා විශ්වාස කරන්ද මේ වෙද්දී තාම පහ වසරට ආවෙත් නැහැ ඔයාලගේ දරුවන්ගේ වයස නයි මේ වෙද්දී ශිෂ්‍යත්ව පේපර් කියන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර 485ක් මේ විදිහට ලියල ඉවරයි 485 ඒ අම්මා මට පෙන්නුවා මේ ලියපු පේපර්ස් වලින් ඉඳන් හැමදේම මට පෙන්නුවා පේපර් 485ක් ලියල ඉවරයි පහ වසරට එන්නත් කලින් ඉතින් හිතන්න තරගය ඔකයි තරගය ඔවන් ඒ වගේ තරගයක තමයි ඔබේ දරුවා වැඩ කරන්නේ ඒ නිසා වැඩ කරන් පාඩම් කරන් උඹට වැඩ කරන් පිටුවක් පිරෙන්න ලියන්න ඕන ළමයි පිටුවක් පිරෙන්න ලියන්න ඕන පිටුවක් පිරෙන ලියන්න නම්බන් ඉරිකැලක් යහලුවා කියලා පිටුවක් පිරෙන ලියන්න හොඳට හේතුව තමයි පුතේ ওই වගේ දේවල් අපේ දරුවන්ට වරදිනවා වරදින්න හේතුව තමයි කලබලයේ වැඩි වීම නම්බන් යහලුවා ලේසි නමුත් බලන්න මූර්තද නයනු දාන්තද නයනු අයියෝ කඩවලේ ලේසි නෑ ලේසි නෑ ලේසි නෑ ශිෂ්‍යත් පාස් වෙන හොඳ උනන්දුවෙන් වැඩ කරන්න ඕන එහෙම නැතුව පාස් වෙන්න බෑ. හොඳට වැඩ කරන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. හොඳයි සදේ නියමයි. හොඳයි ප්‍රදීප් නියමයි පුතා. සදේ උංගල් ඌරේ දු. එන දූර අනුරාධපුර. අනුරාධපුර. right. उंगल पाठशाला इन पेर इन तो पाठशाले पेर अविद्यार्थ महाविद्यालय होदाई लक्ष्मी होदाई पाठं करगंद अनिता पाठं करगंद එළිවරයි පාඩම් කරන් පාඩම් කරන් දැම්ම පාඩම් කරගන්න අයි ගෙදර ගිහලා බලන්න තියන්නේ පාස් ශිෂ්‍යත් විභාගේ පාස් වෙන නම් දැම්ම වේගෙන් වැඩ වෙන්න ඕන ඩබල් එකේ වැඩ වෙන්න ඕන වේගෙන් වැඩ වෙන්න ඕන වේගෙන් එක ඩිංගක් වෙලාව නාස්ති කරන්න එපා පුතේ එක ඩිංගක් හේතුව තමයි මම ඒ කිව්වේ
හතර වසරේ පාම මේ විදි පේපර් 485ක් ලියල ඉවරයි. පහ වසරට ආවෙත් නැහැ. හරිද? ඕකයි තරගය. ඔය කිව්වේ අපේ දකුණු කලාද මාත් එක වැඩ කරන දරුවේ. ඉතින් මේ ඕකයි තරගය. ශිෂ්‍යත්ව විභාගය යන තරගකාරී විභාගයකි. 185ක් ගත්තත් බැරි වෙන මට්ටමක් තියෙන ඉස්සරහද. ඒ නිසා හිතට වැඩ කරන්න. හොඳයි මතීෂ නියමයි. प्रदीप पोता पेन्नु आदे पेन्ना ना बलाना पोता तू भी पाठ कर ला तीन ने प्रदीप प्रदीप पुता तू भी पाठ कर ला तीन ने ना अये पाठ करना हो ना मंत्री
නැත්තම් ඕක මේ හේතුව දැන් ෆිසිකල් ක්ලාස් වල ළමයි ඕක ලියන්නේ කෙහෙලිය කියලා. ඒක නිසාමයි මේ මම ඔය වචනය කිව්වෙත් කෙහෙලිය කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කියන්නේ. නන්දි කියන්නේ කෙහෙලිය නෙවෙයි නන්දි කියන්නේ යෙහෙලිය. වැරදිද ලියන්න එපා හොඳට ලියා ගන්න. මූර්ධද නයනු දන්තද නයනු හොඳට ග්‍රහණය කරන් ලියා ගන්න. මේ වෙලාව කියලා කියන්නේ ඔබ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන වෙලාවයි. හොඳට වැඩ කරන්න. ඔබට වැඩ කරමු. නන්දි කෙහෙලිය නෙමෙයි යෙහෙලිය. විලක්ෂි කෙහෙලිය කියලාද ලිව්වේ? අයියෝ කඩවලේ කෙහෙලිය තමයි ලියලා තින්නේ. යෙහෙලිය කියලා ලියන්න. ආ යෙහෙලිය ලියලා තින්නේ. හොඳයි. සරට පොඩ්ඩක් ඇස් පේනවා මදි මේ දවස්වල. හේතුව තමයි දැන් මේ යන්නේ අවුරුදු 66. ඔව් අවුරුදු 66ක් වෙනවා. ආ තාමත් කොල්ල වගේ ඉන්නවනේ. ආ ඉතින් ඒක නිසා පොඩ්ඩක් වයසට යද්දී ඇස් පේනවා දුර්වලයි කම් ඇහෙනවා මදි. ඒක නිසා පොඩ්ඩක් ඔත පෙන්නද්දි පොඩ්ඩක් ලං කරලා පෙන්න. ඊළඟ කතා කරද්දී හයියෙන් කතා කරන්න. නන්දි යෙහෙලිය. හොඳයි. නන්දි යෙහෙලිය කියලා ලියලා ලස්සන රූපයක් අඳින්න. ලස්සන රූපයක් ඇඳලා පිටුවක් පිරෙන්න ලියන්න ඕන රූලක් කර රූලක් හොඳට කියව කියව. උදුලි පෙන්නන්න පොත. උදුලි පොත පෙන්නන්න. තවලං කරන් තවලං කරන්. තවලං කරන්. ආ හොඳයි. මූර්තදලා යන නේද ලියලා දින්නේ. ආ උදුලි. මූර්තදලා යන නේද ලියලා දින්නේ. ඔව් සර්. හොඳයි උදුලි ඔයාගේ මුළු පෙරෙන්න සම්පූර්ණ නම් මොකද්ද උදුලි මයික් එක ඔෆ් කරලා කතා කරන්න එපා උදුලි උමයංගනා ආ උදුලි උමයංගනා හොඳයි කොහොමද ඔව් කියන්න අත්ත ගණේෂා ආ ගණේෂාගේ නංගිද හරි හරි ඔය කලින් සම්පන්තිල සම්බන්ධුන් නැද උදුලි අයියේ අක්ක යන්නේ පාටුවත කොටිතුවක් කුසගේ වන්දි අනේ නැද මේ අක්ක මගේ ළඟට ආවේ වචන දෙකක් තුනක් ඉගෙනගෙන හරිද 50න් 50යි මං හිතන්නේ පේපරේ එකනේ ගණීෂා වැඩිම ලකුණුනේ වැඩිම ලකුණු එක තමයි ඉතින් අඩුපාඩු ටික හදාගත්ත නියමයි ඉතින් ලකුණු ගත්තනේ හොඳයි නියමයි අපි උදුලිත් ඉතින් ශිෂ්‍යත්ව පාස් වෙන වැඩ කරමු කවගේම තමයි ඉතින් නංගිත් වැඩ කරනවා. ගණීෂ යන්න මේ විභාගෙට පාඩම් කරන්න වාර විභාගේ තියෙනවනේ. පාඩම් කරන්න ගිහින්න. විලක්ෂි සහස්වි. ඒ වගේ ගණීෂා අනිත් කවුද උදුලි නේද? විලක්ෂි සහස්වි ළඟ උදුලි ගණීෂා. තව ඉන්නවද අයියලා අක්කලා මාත් එක්ක වැඩ කරන 6 7 8 9 ඉන්නවද ළමයි? ආ සබියු කවුද විදුනි විදුනි අට කී වසරේද කී වසරේද අට වසරේ අට වසරේ මට මතක නැහැ මූණ දැක්කොත් හරි පන්දිය වෙලාවට කියන්න කියන්නකො සබියුගේ මල්ලි කියලා එතකොට හරි ආ අනුෂි ඉන්නවද ඉන්නවද නෑනේ අයියා හරි අක්කා හරි ඉන්නවද සර් එක්ක වැඩ කරනවද 6 7 8 9 වැඩ කරනවද අනුෂි සර් මේ අක්කගේ නමින් සම්බන්ධ වෙලා ඉන්නේ අනුෂි තමයි පූජනේ ආ මට නම කිව්වට එහෙම මතක නැහැ දැක්කොත් අඳුර ගන්න පුළුවන් හරි පුතේ කමන්නේ පන්ති වෙලාවට කියන්න කියන්නකෝ හරි හොඳයි වැඩ කරා පන්ති වෙලාවට කියන්න කියන්න සබියු මල්ලි ළඟට අගේ ගැණි මට නම් මතක තියාගන්න බෑ ඉතින් අර ලිලක්ෂි සහස්ති නම් මතකයි එකට යනවනේ නම් දෙක ඊළඟට දැන් උදුලි ගණීෂා හරි තව ඉන්නවද ළමයි තාම ඔයාලට තෙන්නුවේ නෑ කොහොමද වැඩ කරන්නේ කියලා අයියලා අක්කලා වැඩ කරනවා නම් දන්නවා හිනාවෙවි වැඩ කරන්නේ හරි ලියන්න නන්දි යෙහෙලිය අයලක්කල ඉන්නවනම් දැන් ඒකට නිකන් ඉන්න දෙන්න එපා විභාගෙට පාඩම් කරන්න කියලා. හොඳයි කරුක නියමයි.
तारुक ओ रूपयाक अंदला तीयने पिरिमी केनेद्द गहनु केनेद्द आ तारुक गहनु केने कथा करन्नको पिरिमी केनेद्द गहनु केनेद्द गहनु केने सर दैक्के पिरिमी केनेक वगे हां हरि 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 ඒකයි කිව්වේ දැන් අවුරුදු 66ක් වෙනවා පොඩ්ඩක් හොඳට තේන්නන්න ඕව නැත්තම් සර් දන්නේ නැහැ ඔයාලා මොනවද ලියනවද කියලා අවුරුදු 66ක් කියලා කියන්නේ ලේසි නෑනේ තාමත් ඉන්නවා කොල්ල වගේ බලන්න ඕක හැන්සම් එක හැන්සම් ලුක් එක කොහොමද සර් හා හොඳට වැඩ කරන් හොඳයි මතීෂ නියමයි නියමයි මතීෂ හරි ලියලා ඉවර අය පාඩම් කරගන්න වචන ටික හේතුව තමයි මම පොත වහලා තමයි ඔයාලට කියන්න කියන්නේ අධිපර් විදුහල්පතිතුමා ආසිරියර් ගුරුතුමා ඒ විදියට පොත වහලා තමයි කියන්න කියන්නේ හරි උකට පාඩම් කරගන්න හොඳට කැප වෙන්න මේ වෙලාවේ ශිෂ්‍යත්ව විභාගයට හොඳට පාඩම් කරමු අපි මේ වෙලාවේම පාඩම් අයිත් බලන්න කියන්න එපා අයිත් බලන්න කියන්න එපා ඔයාලා දන්නවා 2019 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට අහු තේර ගහන දෙමලින් කියන්නේ කොහොමද කියලා तेर गहट मम हुदाय मनुक लियन तग्गाल पाठकरण तग्गाल हुदाय ओक मम दरुवेक एक कथा करद्दी ए दरुवमट किव कथावत् दन्नाद मम कुवा मे पुते 2019 अवुरुद्दे शिष्यत्व विभागेट आवे मे तेर गहट देमलिन कियन हटी मम अहुव पुतेग्गे सर अहुव पुतेग्गे पुतेग्गेन अहुवट पासे पुता कियनवा दन्ने नै सर मम अहुव ऐ दन्ने नैत्ते सर अपि तेर कैवट तेर गहट देमलिन कियन हटी पाडम करन्ने नै ने अध्यापन තාවලට ගැළපෙන දේවල් උගන්වන්න කියලා. ඊළඟට තමයි දැන් පහවසරේ දරුවන්ට තියෙනවා පුතේ සංවාද 19ක්. ඒක දන්නවද ළමයි? සංවාද 19ක් තියෙනවා කියලා. ඒ සංවාද 19 මේ අවුරුද්දේ ඉඳන් පොඩ්ඩක් හොඳට සිලබස් චේන්ජ් එකක් කරලා දෙනවා පොඩ්ඩක්. ඉතින් ඒවා පිළිබඳව හොඳට අපි යෙදෙනවා ගුරුවරු විදියට. ඉතින් ඔබට වැඩ ටික කරගන්න පුළුවන්. අපි ලබන සතිය හෝ ඊළඟ සතිය සංවාදයක් ලියමු. හොඳයි උදුලි නියමයි. හොඳයි උදුලි සංවාද ටික ලිව්වට පස්සේ ඒ සංවාද පාඩම් කරගන්න බලන්න මම ඒක කියලා දෙන්නම් කොහොමද ඒ වැඩ ටික කරගන්නේ කියලා දැන්ට වැඩ ටික කරන්න හරියට ලියලි වරය පාඩම් කරන්න තක් ගාලා ඉක්මනට හොඳයි අෆා නියමයි අෆා ලස්සනයි නියමයි පාඩම් කරමු අෆා ඉක්මනට අෆා උංගල් මුළු පෙර ඉන්න මුළුකල් ඉතින් අපා මොහොමයි එනක කේක් කවිල්ලේ මේ කේක් කවිල්ලේ ඉතින් අපා මොහොමයි ආ සාරි මොහොමයි අපා මොහොමයි අපා මොහොමයි උංගල් පාඩශාලෙන් පෙරින් නම පාඩශාලෙන් පෙරින් අපා බප්පචා ශ්‍රී රාහුල විද්‍යාලය සාරි සාරි නල්ලදු හොඳයි පුතා නියමයි උදුලි කතා කර කර ඉන්න බෑ පාඩම් කරන්න ඕන ගණීෂ වචන 2 3 ඉගෙනගෙන මං ළඟට ආවේ ඊට පස්සේ පන්ති වැඩිම ලකුණු ඒ වගේ ඔවත් හැදෙන්න ඕන හරිද අයිත් හොඳයි හැබැයි ගණීෂ නම් නියමයි කියනවා ඕන දෙයක් නියුත්යි සර් මම දන්නේ වචන 2 3යි මම කිව්වේ දා හරි පුතේ වචන 2ක් 3ක් දැනගත්තට සතුටු වෙන්න එහෙම කියේක වැරදි කරේ නියමයි කිව්වා හොඳයි මම ඇත්තටම සතුටුමයි දැන් ලකුණු කිව්වට පස්සේ වචන 2 3 ඉගෙනගෙන මගේ ළඟට ආවේ නමුත් පන්ති වැඩිම ලකුණු නියමයි හොඳයි පාඩම් කරමු ළමයි එහෙම ප්‍රතිඵල හදන්න පුළුවන් නැතිනම් පුතේ ඒක බය වෙන්න එපා ප්‍රතිඵල අවශ්‍ය කාලයට හදලා දෙන්න නියමයි සදේව් සදේව් හිරන්්‍ය නියමයි නියමයි ලීලක්ෂී ලස්සනයි හොඳයි लक्षी सहस्य පරිතරුක නියමයි පාඩක් කරමු තා ඉන්නවද අයියලා අක්කලා සර් එක්ක වැඩ කරන 6 7 8 9 ඉන්නවද සදෙව්ගේ අනුෂිගේ
අයියලක් කලාට පොඩ්ඩක් පන්ති වෙලාවේ කියන්න කියන්නකෝ නංගි පහ වසරේ මල්ලි පහ වසරේ කියලා අසාගෙත් ඉන්නවද අපා කවුද කවුද අවසා කවුද කවුද ගේතු සෆායා මොහොමඩ් හත වසරේ ආ සෆායා සෆායා නංගිගේ නමින් ගිය සතිය නංගිට නේම් කරගෙන මට පස්සේ කිව්ව රීනේම් කරගෙන ඕකේ හරි පුතේ හරි හොඳයි හරි එතකොට අෆායා අෆා නේ සෆායා අෆා ඊළඟට සහස්වි නිලක්ෂි උදුලි ගණීෂා ඊළඟට මිදුල කවුද මිදුල අයියා මිදුල සිටරු මින්දුල මගේ නම දාන්න බෑ ආ හරි 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 පුතේ හරි බැරි වුණා බැරි හරි තව ඉන්නවද අයියලක් කලක් නැන්ද රශ්මි මොකද බඩගින්නේ දින්නේ පශියාලි රුක්කින්නද ආ රශ්මි සල්ලුංගල් පශියාලි රුක්කින්නද නෑ නෑ මොකද පොඩ්ඩක් කම්මැලි ගතියක් වගේ දිනවා වැඩ කරන්න ඕන කො කතා කරන්න ගෝ රශ්මි නෑ ආ මේ රශ්මි උංගල් පාඩශාලේට පෙර එන්න හොඳයි ප්‍රදීප් හා මණ්ඩාඩුව හරි උංගල් මොකද දු වීර කැටිය सर कोई दिक्कत आना दे नहीं अयो सर दान सर वाला के गमट आसान नहीं है कोई दे दाना दे अक्का नामे आवासरे अक्का नामे आवासरे नामु का दाना दे काउशिका काउशिका ये हम की वड़ा माता का नया पुत्र है सर ठारे राष्ट्र में वीरा कैटी नहीं दे ओ सर मातर सर मातर माँ कबूल आलोबी तो माँ कबूल अवश्य माँ कबूल की बात बायें ना नहीं थे हाँ सर ओ क्या ना सभी राय माँ के माइके कौन करे वहाँ के माइके कौन करे नहीं मामा उसका तो पास्ट है कौन ने राशि आ हाँ रिकाम ने राशि डालना तो माँ कबूल लंकावे මම ඔයාලට වැඩක් දුන්න නේද ලංක සිටියම එකේ පළාත් නමය සහ දිස්ත්‍රික්ක එක පාඩම් කරගන්න ඔව් සර් හොඳයි ඒක පාඩම් කරගන්න ඕන හරිද හොඳයි රශ්මි අපි එන්නම් සර් එන්නම් වීරකැටි යන වෙලාවට වීරකැටි එන්නේ නැහනේ එන්නම් මේ පැත්තේ වෙලා කතරගම වගේ යන වෙලාව වෙන්න හා සර් හරි පුතේ හරි ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවනම් පන්තිට කියන්න කියන්න මේ අපේ නංගි මේ පහ වසර එහෙම කියලා මල්ලි පහ වසර කියලා කියන්න කියන්න මම අවස්ථාව දෙනවා නේ යාර කතා කරා දැන් දැන් අක්කිය දුක් වෙන්න එපා අපේ අපිට අයිය කෙනෙක් නැහැ අක්ක කෙනෙක් නැහැ මට දෙමළ ඉගෙන ගන්න බෑ කියලා එහෙම දුක් වෙන්න එපා හරිද මම නිකන් ඔයාලගෙන් අහන්නේ එහෙම ඉන්නවද නැද්ද කියලා හරි ටක් ගාලා ලියන් ලියන් ඉවරයි පාඩම් කරන්න ඕන දැන් chance එක දෙනවා ඔක්කොම කතා කරන්න දැන් දෙමළේ අපි ලබන සතියේ අලුත් පාඩමක් පටන් ගන්නවා පුතේ පහ වසරේ අලුත් පාඩමක් පටන් ගන්නවා අපි ලබන සතියේ මම බැලුවේ ලබන සතියේ අකුරු ලියනවාද කියලා අපි අකුරක් ලියමුද ලබන සතියේ අකුරක් ලියමු අපි ලබන සතියේ අලුත් පාඩම පටන් ගන්න දෙමළ අකුරක් ලියමු හරි ලබන සතියේ පන්තියේ සම්බන්ධ වෙනකොට තරු කාඩ් එකක් අනිවාර්යෙන් අරන් එන්න පැහැදිලිද තරු කාඩ් එකක් අනිවාර්යෙන් ලබන සතියේ පන්තියේ සම්බන්ධ වෙන්නදී අරන් එන්න තරු කාඩ් නැත් තරු කාඩ් එක ගනිද්දී ලොකු තරු ගන්න එපා පුංචි තරු එක ගන්න අනිත් දේ තමයි තරු ගන්න හොඳයි පූජනී නියමයි තරු ගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පරික්කු වලට ඒත් ප්‍රශ්නයක් නැහැ දැන් තරු වලට වඩා පරික්කු විලයිද හා
තරු කාඩ් එකක් ගන්න දෙන්නම් පරික්කු වැඩ ටිකක් හරි එහෙම ගන්න ප්‍රශ්නයක් නැහැ හරි ලබන සතිය අනිවාර්යෙන් තරු කාඩ් එකක් තියෙන්න ඕන පුතේ අපි දෙමළ අකුරු ලියමු ලබන සතියේ දෙමළ අකුරු වල ලස්සන පාඩමක් කතා කරමු ඒකට අපිට වැඩ ටික කරන්න පුළුවන් කාලය යන ආයික් මං කරන්න ලියලි වලයි පාඩම් කරන්න ඕන සර් දැන් අහනවා අපි අතරින් පතරින් අහනවා ඊළඟට පොත බලාගෙන කියන්න දෙනවා හොඳට වැඩ කරන්න හොඳයි ප්‍රදීප් නියමයි ප්‍රදීප් අපරාධ නේද ඔය පිටුව සම්පූර්ණ ලස්සන රූපයක් අඳින්නක ලොකුවට ප්‍රදීප් අයි ලෝභ වෙන්නේ අයියෝ කඩවලේ ලෝභ වෙන්න එපා ඉගෙන ගන්න ලෝභ වෙන්න එපා ඉගෙන ගන්න ඉදිරි ප්‍රශ්නයක්ද සොල්ලුගේ සේ කියන් මම දෙමළ අකුරු ලියන්න ගන්නවා බලාගෙන ආ දෙමළ අකුරු ලියන්න ගන්නවා හොඳයි අක්කගෙන් අහගන්න අක්ක වචන දෙකයි තුනයි ඉගෙනගෙන ආවේ දැන් හොඳයි දැන් වැඩ කරනවා නියමද කියවන්න දන්නේ මේ බලාගෙන ලියුව හැකි අකුරු හොඳයි අපි හදාගමු විදියට වැඩ කරමු සේ අක්ක තමා කියලා දුන්නේ අක්කට කියලා දුන්නේ හරි පුතේ හරි. මෙතනින් වැඩියම විශ්ේ කරන්න කවුද? ගණීෂ දුදුලිද? උරදීන් වැඩ කරන්න ගණීෂ දුදුලිද? කවුද වැඩියම වැඩ කරන්නේ පාඩම් කරන්නේ කවුද වැඩිපුර? දුදුලිද ගණීෂද? එක්කෙනෙක්ව පාඩම් කරන්නේ සර්. අනේ පාඩම් කරන්නේ. හොඳයි. අම්මා ඇත්ත කියනවා නියමයි. හොඳයි. මම දන්නවා සහස්සිගේ ලිලක්ෂිගෙන් නම් බැලුවොත් අනිවාර්යෙන් ලිලක්ෂි තමයි වැඩ කරන්නේ. ඇත්ත නේද ලිලක්ෂි? සත්‍යමා? ආ ලිලක්ෂි ඇත්ත නේද? ලිලක්ෂි නේද වැඩ කරන්නේ වැඩිපුර? ආ ඒකනේ අක්ක වැඩ කරන්නේ නැහැ. අක්ක කම්මැලි. මනුක ප්‍රශ්නයක්ද? සොල්ලුංග. සර්. ඔව්. අහන්න 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 ඕ හොඳයි සදිව් නියමයි හොඳයි පොතේ ලස්සනයි සදිව් වැඩ කරනවා නියමයි මම ඊයේ සතියේ කිව්වා සදිව් දකිද්දි මට මතක් වෙන්නේ මගේ පුංචි කාලේ පහ වසරේ එතකොටමත් ওই වගේම තමයි අපේ වොච් එක බැඳලා ওই වගේම ඉදී මතක් වෙන දින වලත් එක වැඩ කරා හේතුව අපි ඉස්කෝලේ වැඩ කරන්නේ ලොකු කට්ටියත් එක්ක 6 7 8 9 10 11 ඉතින් පුංචි ඇප් එකක් අපි වැඩ කරන ප්‍රමාණය අඩුයි. ඉතින් ඔයාලා හොම වැඩ කරද්දී ඇත්තටම ආසයි ඉතින්. ඇත්තටම මට සදිව් දකිද්දි මතක් වෙන්නේ මේ පහ වසරේ සර්ුත් වැඩ කරපු විදිය. හරි මේ දවස්වල නියමයි මුතේ. ඉස්කෝලේ 7 හමාරට පටන් ගන්නෙ. 6 හමාරෙදී ඉස්කෝලේම බෝල ගහන්න. ඇත්ත කතාව කියන්නේ බොරු නෙවෙයි. 6 හමාරෙදී පහ වසරේ ඉස්කෝලේම බෝල ගහන්න. මේ තරමට ලොකුම උනන්දුවක් තිබ්බා බෝල ගහන්න. ඉතින් ඒ කියන්නේ අපි ඒ දවස්වල ටෙනිස් බෝල නෙමෙයි තිබ්බේ. එක්කෙනෙක් හදන් එනවා කඩදාසි ගොලි රූල් රෝල් කරලා සෙලෝ ටේප් එකෙන් සෙලෝ ටේප් ගහලා හදන් ඉන්නේ බෝල. නියමයි. එල්ලම් ගන්නවා නියමයි. ඒක පුතා ගන්න දන්නවා. ඒ අතීතේ මාරයි. දැන් අපේ පන්තියේ ඉදිය 5E එකේ ඉදී භාගය ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ විභාගය 5E එකේ පන්තියේ භාගෙට භාගය ශිෂ්‍යත්වය පාස් වුණා අපිත් එක්ක ඉදී බැජ් එකේ. වටිනවා ඒ කාලය වටිනවා ඔබට තේරෙයි ඉදිරියට ආවම දැන් අපිට තේරෙනවා පුංචි කාලේ තිබ්බ සතුට දැන් පන්තිය වැඩි ඉගෙන ගන්න මොකද ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන්න බලන්න මහන්සි වෙන්නේ ඒකට මෙච්චර කියන්නේ වටිනකම දන්නවනේ මම පාසු වෙන නිසා වටිනකම දන්නවා ඉතින් මේ වටිනකමේ ප්‍රයෝජනයක් ගන්න උත්තරින් ළමයි ලියලි වරද හරි පූජනී හරි දැන් සියලු දෙනාම ස්ක්‍රීන් එකට අල්ලන්න තමන්ගේ පොත ඔය නන්දි එහෙලිය පිටුවක් පිරෙන්න ලියපු එක tag ගාලි ස්ක්‍රීන් එකට අල්ලන්න ස්ක්‍රීන් එකට හොඳට ලං කරන්න ඕන මම අඩුපාඩු ටික මට බලන්න ඕන ඒකයි ඉක්මන් ස්ක්‍රීන් එකට ලං කරන්න උදුලි ඉක්මන් කරන්න රාශ්මි ඉක්මන් කරන්න නිමේෂා ඉක්මන් කරන්න අල්ලන් ඉන්න කියනකම් මේව කරන්න එපා ඔය උදුලි ඉක්මන පොත අල්ලන්න ඔය බැනුම් අහනා දන්නේ හරි උදුලේ හරි මිදුල හරි හරි ප්‍රදීප්
හරි මනුක කො රශ්මි ඉක්මන් කරන්න හරි රශ්මි රූප සරහන දෙති පොඩක් ලොකුවට ඇඳලා පාඩ කරන්න හරි ලීලක්ෂි හරි ලසින්දු හරි මතීෂ හරි සදේව් හොඳයි පූජනී තාම ලියනවද පූජනී තාම ලියනවද හරි තරුක හරි අෆා හොඳයි ओ सादी उपोत में ना निकमंड है हाँ होता है हरे दें दिमापियन पोड़क बालन तमंगे दारुवा मितंटा मेवल लियल दिए ने मूर्त जन नयान ने दे इलांगे टा मितंटा लियल दिए ने दांत दे लायान ने दे अन्य यो पोड़क बालन ने हेतु तमाई माटा मितने ओकोगे में सीए टा सीया ऐसे देखा लंकला बालन ने बैने आउट हटा है අමාරුයිනේ ඉතින් ඔයාලා පොඩ්ඩක් මේ මට ඒ වගේ වචන වලට ගවුවක් දෙන්න අවුරුදු 66ක් වෙනවා ඉතින් මේ අමාරුවේ ලං වෙලාම බලන්න ඒක පොඩ්ඩක් බලන්න හරිද ස්ක්‍රීන් එකේ දාලා දෙනවා නිතර අඩුපාඩුවක් වෙන්නේ නැහැ හරි මම දැන් දෙනවා විනාඩි 3ක කාලයක් දෙනවා හොඳට අපි කතා කරපු වචන 6 හොඳට පාඩම් කරන්න විනාඩි 6යි දෙන්නේ sorry විනාඩි 3යි දෙන්නේ වචන 6ට විනාඩි 3යි හොඳට පාඩම් කරන්න ඕනේ මං අහනවා දරුවන්ගෙන් හොඳට කියන්න ඕන මට කට ඇරලා පිළිතුරු දෙන්න ඕන හරිද හොඳට පාඩම් කරන්න නියමයි ඇස් දෙක වහන් සමහර කට්ටිය පාඩම් කරනවා පොත් දෙක ඔළුවේ තියන් පාඩම් කරනවා නියමයි හැබැයි ඒක Tamanට ආවේනික රටාවනේ පාඩම් කරන එක හොඳට පාඩම් කරන්න නියමයි මම කැමරේ එක ඔන් කරලා තියනයි ඉතින් විතරයි අහන්නේ ඉතින් ඒක නිසා කැමරේ එක ඔන් කරලා තියාගන්න හරි අවබෝධය පාඩම් කරගමු මනුක පාඩම් කරන්න අත උස්සන් එනේ පාඩම් කරන්න පුතේ ගැටලුවක් දින මම අහන chance එක දෙන්නම් අන්තිමට වෙලාව දැන් 9 වෙනි වෙලාව පාඩම් කරගන්නකො වචන ටික නැත්තම් නැවතත් ගෙදර ගිහිලා ඉමත් බලන්න වේවි අපරාධනේ වෙලාව නාස්ති කරන්න එපා අපරාධ ලසිනු පාඩම් කරන්න මතීෂ පාඩම් කරන්න දෙන වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න පුතා හොඳයි කට්ටියගේ පොත් දැන් ලස්සන වෙලා සමහර අය පොත් වල කවරයක් දාලා නැහැ කවරයක් දාන්න බලන්න මෙහෙමයි දැන් මේ වෙලාවේ කවරයකට සල්ලි වීදම් කරන්නත් එපා ඉතින් හේතුව අමාරුයිනේ ඉතින් මේ පත්තර නෙවෙයි sorry පත්තර තියෙන්නේ පත්තර ටී-ෂර්ට් නේ අමතක වුණා මට මේ කැලෙන්ඩර් වල තියනවා නේද ආ කැලෙන්ඩර් කොලයක් අරගෙන සුදු පාට පැත්ත දාන්න කවරයකට උඩ හරියට තරුක පාඩම් කරන්න තරුක අසා පාඩම් කරන්න කතා කරගෙන ඉන්න නෙමෙයි පාඩම් කරන්න සදී පාඩම් කරන්න හොඳට පාඩම් කරගන්න හොඳට පාඩම් කරගන්න හොඳට පාඩම් කරගන්න හොඳට 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 කටට උරු කරගන්න වචන ටික දැන් මම ඔයාලට chance එක දෙනවා කතා කරන්න කියවන්න දෙනවා chance එක හොඳට පාඩම් කරගන්න හොඳට පාඩම් කරගන්න හොඳට
ඉතර පාඩම් කරගන්න. පටලවා ගන්න එපා. පන්සලේ ඉන්න අය පාසලේ ඉන්න අය දෙන්නෙක් ඉන්නේ. හරි පන්සලේ ඉන්න හාමුදුරුවරු ඉස්කෝලේ හාමුදුරුවරු ඉන්නේ. ආ හාමුදුරුවෝ ඉන්නවා ඉතින්. නැත්නම් පන්සලයි පාසලයි පටලව ගන්න යන්න එපා. හරි ඒක දෙමළ දෙමළ දැනගන්න කලින් මේවා දැනගන්න ඕනේ. පන්සලයි පාසලයි අතර තියෙන වෙනස. ඒක ළමයි එහෙමත් නියම නිසා. හරි පාසලේ සිටින පුද්ගලයන් ගැන අපි දැනගන්න ඕනේ. පළවෙනි කෙනා තමයි පුතේ පාසලේ ඉන්න ලොක්කා. කවුද පාසලේ ඉන්න ලොක්කා? පාසලේ ඉන්න කවුද ලොකු මහත්තයා කවුද පාසලේ ඉන්න? එහෙම කිව්වම දන්නවද ලොකු මහත්තයා කවුද? මට කියන්න බලන්න ලසිදු කවුද ලසිදු පාසලේ ඉන්න ලොකු මහත්තයා? අදීපර්. අදීපර් තේරුම මොකද්ද? ඕ මයික් ඕෆ් කරගන්න එපා ප්‍රශ්න අහලා ඉවරනකන්. හරි. අදීපර් විදුහල්පතිතුමා. හරිද? පාසලේ ඉන්න ලොකු මහත්තයා තමයි අදීපර් විදුහල්පතිතුමා. ඊළඟට විදුහල්පතිතුමාගේ පස්සේ ඉන්නවා ගුරුවරු. ගුරුවරුන්ට දෙමළෙන් කියන්නේ ආසිරියර් ගුරුතුමා. බර්ට පාඩම් කරගන්න වාර විභාගයේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන් යාකරන්න කියලා. යාකරන්න කියලා ප්‍රශ්නයක් දීලා මේ පැත්තෙන් දෙනවා වචන පහක් මේ පැත්තෙන් දෙනවා වචන පහක්. ඉතින් මේ වෙද්දි අපිට පුළුවන් වෙන්න ඕන නේද? ආ ඒකට තමයි ඔය වැඩ ටික කරවන්නේ. හරි ඊළඟට පන්තියේ ගුරුවරයා ඇරුණාට පස්සේ ඊළඟට ඉන්නවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ කියන්නේ ඉගෙන ගන්න ඔයාලා පිරිමි දරුවන්ට පිරිමි ශිෂ්‍යයන්ට කියන්නේ අපි පුතේ මානවන්. අපේ ගැහණු දරුවන්ට කියන්නේ මානවී ශිෂ්‍යයාව. ශිෂ්‍ය ශිෂ්‍යයා මානවන් මානවී. ඊළඟට පන්තියේ විතරක් නෙමෙයි අපිට යාළුවෝ ඉන්නවනේ. අර කියන්නේ මගේ හොඳම යාළුවා. එහෙම නේද කියන්නේ? කට්ටිය මගේ හොඳම යාළුවා කියලා කියන්නේ. අර සමහර අය කියන්නේ මගේ අම්බ යාළුවා කියලා. මැංගෝ ෆ්‍රෙන්ඩ්ස්. එහෙම නේද කියන්නේ? සමහර අය කියන්නේ දන්නේ ඉංග්‍රීසියකුත් නැහැ. සමහර අය කියන්නේ this is my mango friends. This is my mango friend කියලා කියන්නේ. මේ මගේ අම්බ යාළුවා කියලා. බැරින් බැලින් නම් අම්බ යාළුවත් එක තමයි තියෙන වලි ඔක්කොම දින්නේ. අපිත් එහෙම තමයි. එතනම නේ ස්කෝලේ යන කාලේ දැනුත් එහෙමයි. දැනුත් එහෙමයි. අපිත් එක්ක වැඩ කරන අපිත් එක්ක ඉගෙන ගන්න අය ඔක්කොම ඉන්නේ හොඳ තැන්වල ඉන්නවනේ. ඉතින් ඒ අයත් එක්ක අදටත් අපි රණ්ඩු වෙනවා සමහර වෙලාවට. නිකන් බොරුවට රණ්ඩු වෙන්නේ. වාල වගේම තමයි අපි තාම පුංචිනේ අවුරුදු 66ක් වුණාට තාම පුංචි සර්. හරිද? අහන්නකෝ. දැන් ඒ වගේ යාළුවෝ ඉන්නවා. පිරිමි යාළුවන්ට කොහොමද කියන්නේ? නන්බන්. ගැහැණු යාළුවන්ට කොහොමද කියන්නේ? නන්දි. හරිනේ. ওই ටික තමයි අපි මේ වෙනකන් කතා කරේ. හරි. දැන් මං දරුවන්ට එක එක්කෙනාට chance එක දෙනවා. පොත බලාගෙන වචන හය මුලින් කියන්න ඕන. අදීපර් විදුහල්පතිතුමා ඊළඟට ආසිරියර් ගුරුතුමා ඒ විදිහට වචන ටික ඔක්කොම කියන්න ඕන. ඔක්කොම කියලා ඉවරුණාට පස්සේ සර් අහනවා ඔයාලගෙන් වචනයක් කියලා. මොකක්ද මේ වචනේ තේරුම? නැත්තම් මේකට දෙමළෙන් කියන්නේ කොහොමද කියලා ඇහුවට පස්සේ ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන. හරිනේ. හරි. මම පළවෙනි අවස්ථාව දෙනවා උදුලි. උදුලි ඉක්මනට කියන වචන හය ඉක්මන් කරලා කියන්න. හොඳට කියන්න ඕන කට ඇරලා. අදීපර් විදුහල්පතිතුමා ආසිරියර් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බන් යහළුවා නන්බි එහෙලිය. හරි. මට කියන්න උදුලි මානවන් ලියද්දි එන්නේ මොන නයන්නද මුලින්? මූර්තජන. මූර්තජන. අපි දන්තදන ලියන්න පුළුවන් නේද අපිට? පුළුවන්ද බැරිද? මං අහන්නේ පුළුවන්ද බැරිද? බෑ සර්. බෑ. ඇයි බැරි? බැරියයි.
අයියෝ බැරියයි කියලා හැමෝට පස්සේ කියන්නේ ඒක ලිව්වට පස්සේ ලකුණු දෙන්නේ නැහනේ වැරදි ඒක මූර්තන තමා එන්න ඕන හරිද ඒක හොඳයි නියමයි උදුලි නියමයි ඊළඟට කියන්නේ මිදුල සිතරු ඉක්මනට වචන හය කියන ටක් ගාලා ප්‍රශ්නේ අහලා පිළිතුරු දුන්නාට පස්සේ මයික් එක ඔෆ් කරගන්න හරි කියන්න මිදුල දුහල්පතිතුමා ආචාර්ය ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යයාව නම්බන් මිතුරා නේ යහලුවා නම්බි ඉස්සත් හරි යහලිය හරි හරි මට කියන්න මිදුල මිදුල්පතිතුමාට දෙමළින් කියන්නේ කොහමද ඕ මයික් ඔෆ් කරන්න එපා කිව්වේ ඒකයි ප්‍රශ්නේ අහලා ඉන්නකම් මයික් ඔෆ් කරන්න එපා අදීපර් හොඳයි මානවී ලියද්දී එන්නේ මොන ණයන්නද මූර්තජ මූර්තජ හොඳයි නියමයි පූජනී කියන ඉක්මනට වචන හය අදීපර් විදුහල්පතිතුමා අර පොත බලන් කියන්න පොත බලන් කියන්න පොත බලන් කියන්න ආචාර්ය ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යයාව නන්දි යහලිය නන්බන් යහලුවා යහලුවා හරි මට කියන්න පූජනී යහලුවට දෙමළින් කියන්නේ කොහොමද නන්බන් නන්බන් එතකොට නන්දි කියන්නේ කවුද යහලිය මල්ලි නෙවෙයිද නම්බි කියන්නේ මල්ලි නේද? නෑ සර්. නෑ. ඒතර මල්ලි නිවලින් කියන්නේ කොහොමද මල්ලිට? තම්බි. ආ තම්බි නම්බි. ආ වරද්ද ගන්න නෑ නේද? දැන් පැටලෙන්නේ නෑ නේද? තම්බි නම්බි. නෑ නේ. ආ හරි. හරි දාන්න නෑ දැන් කට්ටිය හොඳයි. ඊළඟට සර්ට කතා ආ ලසිඳු. ඉක්මනට කියන්න ලසිඳු. අදීපර් විදුහල්පතිතුමා ආචාර්ය ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බන් යහලුවා නන්දි යහලිය ගුරුතුමාට දෙමළෙන් කියන්නේ කොහොමද ලසිඳු ආචාර්ය එතකොට අපිට ආචාර්ය කියන එකට ගුරුවරයා ලියන්න පුළුවන්ද බැරිද පුළුවන් සර් පුළුවන් හොඳයි නියමයි හරි ලස්සන මනුක තග්ගාල වචන හය කියන්න මනුක අදීපර් ආසි අදීපර් විදුහල්පතිතුමා ආචාර්යර් ගුරුතුමා ගුරුතුමිය ආ නියමයි මානවන් ශිෂ්‍යයා ශිෂ්‍යයා ආ මානවී ශිෂ්‍යයාව ආ නන්බන් මිතුරා නන්බන් මිතුරා නන්බි මිතුරිය හරි හොඳයි මට කියන්න මනුක නන්බි ලියද්දි එන්නේ දන්තද නයන්නද මූර්තද නයන්නද සර් මූර්තද නයන්න මූර්තද නයන්න අපිට දන්තද නයන්න ලියන්න පුළුවන් නේද බෑ සර් එතකොට වැරදි වෙනා උත්තරය නියමයි හොඳයි නියමයි ඊළඟට ලිලක්ෂි වචන හය කියන්නක් ගාලා ඔබර කටහරලා කියන්න ඕන අදීපර් විදුහල්පතිතුමා ආචාර්ය ගුරුතුමා අර කමන්නේ කියන්නේ ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී යහලිය හොඳයි මට කියන්න බලන්න ලිලක්ෂි ලිලක්ෂි කියන්න බලන්න අදීපර් කියන එකේ තේරුම මොකද්ද විදුහල්පතිතුමා එතකොට යහලුවට දෙමළින් කියන්නේ ම නන්බන් නන්බන් මිතුරට දෙමළින් කියන්නේ නන්බන් හොඳයි හරි ප්‍රදීප් ඊළඟට කියන්න ප්‍රදීප් சொல்லுங்கள் பிரதீப்
අධිපති විදුහල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානව මානවී ශිෂ්‍යයා නම්බි එහෙලිය නන්බන් නන්බන් කියන්නේ කවුද? ආපදීප් නන්බන් කියන්නේ යහලුවා. හොඳයි හොඳයි ප්‍රදීප් නියම. සදෙව් ගිරාන්‍ය සදෙව් සොලුංග අධිප විදුහල්පතිතුමා ආසිරියර් දුරුවරයා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යයාව නන්බන් මිතුරා නම්බි මිතුරිය. හොඳයි. යෙහෙලිය දෙමලින් කියන්නේ කොහොමද? යෙහෙලිය නන්බි නන්බි. එතකොට කෙහෙලිය කෙහෙලිය නන්බි. හරි 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 හරි. මම අතන වරද්දන්න කිව්වේ කෙහෙලිය කියලා කියන්නේ නිකන් නමක්. හරිද? යෙහෙලිය තමයි එන්න ඕන. හොඳයි එහෙමයි. ඔය කට්ටිය නම් අපතේ තියාගන්නත් එපා. එහෙලිය වැඩක් නැහැ. හරි. අපා කියන බලන්නත් ගාලා අපා. සප්‍රා. ඔවාපා. අපා ෂොල්ලුංගල්. ඔව් කියන්න. වචන හයක් ගාලා කියන්න අපා. විදුහල්පතිතුමා අධිපති ගුරුතුමා ආසිරිය නන්දන් යහලුවා නන්දි එහෙලිය මානව ශිෂ්‍ය මානව ශිෂ්‍යාව. හරි අහන්න අපා කලබලයක් නැහැ. හරිද? අධිපති විදුහල්පතිතුමා මුලින් දෙමළ වචනේ කියන්නකෝ පුතා. මුලින් දෙමළ වචනේ කියන්න අපා. කලබලයක් නැහැ අපිට අපා. අන්න හරි. අධිපර් විදුහල්පතිතුමා අධිපර් විදුහල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යාව මානවී මානවන් ශිෂ්‍යයා ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්දන් යහලුවා නන්දි එහෙලිය. හරි නල්ලද කලබල වෙන්න එපා අපා. හරිද? කලබල වෙන්න එපා. කලබල නොවී කියන්න. මුදලාම් තමිල් මුදලාම් තමිල් ෂොට්ටලේ වශයෙන් ගල. හරිද? මුලින් දෙමළ වචනේ වුණා කියවන්න. හරිද අපා? පැහැදිලිද? හරි කලබල වෙන්න එපා. කලබල නොවී වැඩ ටික කරමු. හරි හොඳයි. ඊළඟට කියන්න බලන්න කාගෙන්ද අහුවා. සදිව් ඔක්කොරම දෙනවා චාන්ස් එක. සදිව් කියන්න බලන්න. අධිපර් ගුරුතුමා අධිපර් විදුහල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යා මානවී ශිෂ්‍යාව නන්බන් යහලුවා නන්බි එහෙලිය. කලබල වෙන්න බෑ සදිව්. හොඳද? හරිනේ. කලබල වෙන්න එපා. කලබල නොවෙ ප්‍රශ්න. හරිද? හොඳයි. රශ්මි සොල්ලුංග අධිපති විදුහල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නම්බි යහලුවා නම්බි යෙහෙලිය. නම්බන් යහලුවා නම්බි යෙහෙලිය. හරිද? හරිනේ රශ්මි. හරි සර්. වීර කැටිය දරුවා. රශ්මියේ දැන් නම වීර කැටිය දරුවා. හරි. මතීෂ සොල්ලුංග අධිපර් ගුරුතුමා ආසිරියල් අධිපර් ගුරුතුමා අධිපර් විදුහල්පතිතුමා ආදරණීය කියන්නේ නෑ. අධිපර් ගුරුතුමා නෙවෙයි අධිපර් විදුහල්පතිතුමා. පොඩිතු වක්කසා නම් එහෙම කියන්නේ නෑ. හරි හරි කියන්නකෝ කියන්නකෝ. අධිපර් විදුහල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව කන්‍යහලුවා නන්වි එහෙලිය. හොඳයි. කලබල වෙන්න එපා පුතේ. හොඳට කියන්න. හරි. නිමේෂා සොල්ලුංගල් නිමේෂා අධිපති විද්‍යාල්පතිතුමා ආසිරියල් ගුරුතුමා මානවන්
සිස්සයා මානවී සිස්සයාව නන්බන් යාළුවා නන්බී එළිය හොඳයි එහෙමයි හරි සියත් සොල්ලුංගල් සියත් ආ කිව්වද සියත් ඔව් සර් ආ කිව්වනේ හරි ආ තරුක සොල්ලුංගල් අධිපර් විදුහල්පතිතුමා ආසිරියර් ගුරුතුමා මානවන් ශිෂ්‍යයා මානවී ශිෂ්‍යාව නන්බෙන් යාළුවා නම්බි එළිය හරි විදුහල්පතිතුමාටද වලින් කියන්නේ කොහොමද තරුක අධිපර් ගුරුතුමාට ආසිරියර් ආසිරියර් ඒ දෙක පටලව ගන්න නෑ නේද නෑ සර් සුව නේද ඔව් සර් ඇත්ත නේද වර්ධින් නෑනේ නෑ සර් හොඳයි ඊළඟට සර් දැන් අහපු නැති අය ඉන්නවද තව අහපු නැති ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න ළමයි හිනාවෙන්න මොනවා හරි අහන්න අනේ මට හිනා යන සර් දැන් අහපු නැති දරුවෝ ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න පොඩ්ඩක් චාන්ස් එක දෙන්න යායක ඕ නියමයි අපි ඔය කතා කරේ පුතේ ඔයාලට ඉතාමත්ම වැදගත් වෙන කොටසක් දැන් ලියාගමු මාතෘකාවක් වාක්‍ය ලියමු මාතෘකාවක් ලියාගෙන වේගෙන් වාක්‍ය ලියමු ඔන්න වැදගත් වාක්‍ය දෙන්නේ විභාගවලට අනිවාර්යෙන් අහන ප්‍රශ්න ළමයි वाक्य लियमो वाक्य लियमो मातृकाओ वाक्य लियमो අංක 1 ලියා ගන්න වාක්‍යයක් දැන් ලියන්න පුළුවන් වෙනවා දැන් උගන්වලා තියෙනවා හරි අංක 1 ලියන්න වනක්කම් වනක්කම් අම්මා පළවෙනි වාක්‍යය ලියන්න වනක්කම් අම්මා පළවෙනි වාක්‍ය වනක්කම් අම්මා පළවෙනි වාක්‍ය වණක්කම් අම්මා වණක්කම් ලියද්දි ආවේ මොන නයන්නද මට කියන බලන්න පූජනී මොන නයන්නද ආවේ මිදද නියමයි හබයි වණක්කම් අම්මා ඒකේ තේරුම ලියා ගන්න ආයුබෝවන් අම්මා එතන ඉස්සරහින්ම ලියන්න එපා තුලක් කරලා යටින් ලියා ගන්න තේරුම ආයුබෝවන් අම්මා වණක්කම් අම්මා ආයුබෝවන් අම්මා වණක්කම් අම්මා ආයුබෝවන් අම්මා වණක්කම් අම්මා ආයුබෝවන් අම්මා දෙවනි වාක්‍ය ලියා ගන්න උංගල් සුහම් එප්පඩි හොඳට ලියා ගන්න හොඳට කියවලා දෙවනි වාක්‍ය ලියා ගන්න උංගල් සුහම් එප්පඩි දෙවනි වාක්‍ය උංගල් සුහම් එප්පඩි දෙවනි වාක්‍ය ලියන්න උංගල් සුහම් එප්පඩි දෙවනි වාක්‍ය උංගල් සුහම් එප්පඩි උංගල් සුහම් එප්පඩි
තේරුම ලියා ගන්න ඔබේ සැපසනීප කොහොමද වාක්‍ය ලිව්වේ උංගල් සුහම් මෙපඩි තේරුම ලියා ගන්න ඔබේ සැපසනීප කොහොමද උංගල් සුහම් මෙපඩි ඔබේ සැපසනීප කොහොමද उंगल सुहम में पड़ी उबे सैपसानी पे कोहम अदे उबे सैपसानी पे कोहम अदे उंगल सुहम में पड़ी उबे सैपसानी पे कोहम अदे ईलंग वाक्य तुम मेरी वाक के वो वाक करी का पारण करेगा ना विवाह का वाला वैधकार आरे दे वैधकार तेरे दिए दिन ने तुम मेरी वाक के लिया करना उंगल पैर इन्ने तुम मेरी वाक के लिया करना उंगल पैर इन्ने तेरे को पारण करेगा ना वो उंगल पैर इन्न उंगल पैर इन्न उंगल पैर इन्न पैर मलियागमो ओबे नमक कुमागदे उंगल पैर इन्न ओबे नाम कुमागद पैर मलिया गन ओबे नाम कुमागद नाम कुमार दे नाम कुमार दे लिया का नीलंग वाक्य एनदु पेर शिवा 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 लिया करने तेरुमे मागे नमः शिवा मागे नमः शिवा एनदु पेर शिवा मागे नाम शिवा एनदु पेर शिवा मागे नाम शिवा අපි ඔය කතා කරේපු දේ ඔයාලත් එක්ක ඔය පාසලේ සිටින පුද්ගලයන් සම්බන්ධව සහ ඉදිරියදා ජීවිතයේදී අපිට කෙනෙක්ගෙන් අහන්න පුළුවන් පුංචි ප්‍රශ්න ටිකක්
තව ප්‍රශ්න තියෙනවා ගම කොහෙද ඊළඟට ඔයාගේ අම්මගේ නම මොකද්ද තාත්තගේ නම මොකද්ද තාත්තා හරි අම්මා හරි කරන රැකියාව ඒක පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා පහ වසරේදී ඉතින් ලබන සතියේ පන්තිල සම්බන්ධ වීමේදී තරු කාඩ් එකක් අනිවාර්යෙන් පන්තියට ගේන්න පුංචි තරුවොත් හොඳයි ලොකු තරු ගේන්න එපා හේතුව ඒක හරියන වැඩක් නෙවෙයි හරිද පුංචි තරුවෝ කාඩ් එකක් අරන් ඉන්න එතකොට මේ අනිත් දේ තමයි උගන්නපු වචන ටික හොඳට පාඩම් කරගන්න හරි ඉතාමත්ම වැදගත් විභාගයට අදාළ වෙන දේවල් ගොඩක් දීලා තියෙනවා ඒ වැඩ ටික හරියට කරන්න එතකොට අනිත් දේ තමයි මේ ඔයාලගේ පුංචි ප්‍රාථමික අංශ 1 2 3 4 5 දරුවන්ට ස්පෝකන් ඒ කියන්නේ කතන දෙමළ පැත්ත හදා ගන්න පුළුවන් වීඩියෝ එකක් YouTube එකේ අප්ලෝඩ් කරලා තිනවා චමල් කොලිතුවාපු YouTube channel එකේ හරිද ඒකේ ස්පෝකන් පැත්ත ඒ කියන්නේ දරුවෙක් එක්ක කොහොමද කතා කරන්නේ ඒක පිළිබඳව ඔයගෙන් ස්ක්‍රීන් ෂෙයා දාලා ලස්සන වීඩියෝ එකක් කරලා දෙනවා YouTube එකේ චමල් කොලිතුවාපු YouTube channel එක තාම subscribe කරලා නැත්නම් ඒක subscribe කරලා තියාගන්න පොඩි අයට හොඳ වීඩියෝස් දෙකක් අප්ලෝඩ් කරලා තියෙනවා ඒ වගේම තව වැදගත් වීඩියෝස් ගොඩාක් අප්ලෝඩ් කරන්න ඉදිරියේ තියෙනවා ඉදිරියට අප්ලෝඩ් කරලා තියෙනවා ඉතින් ඒ channel එක subscribe කරලා ඒකේ වීඩියෝ ටිකක් බලලා හොඳට වැඩ ටික කරගමු එහෙනම් ඔය වචන ටික හොඳට පාඩම් කරගන්න අද අපි පන්තියෙන් අතර කරමු වණක්කම් ආයුබෝවන් මුන් මණියල් තුනේ දරුවන් සරණයි සියලු දෙනා පරිස්සමෙන් ඉන්න පුදු සරණයි.